විශේෂයෙන්ම ඉල්ලීමක් කළ තියෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් වාර්තාවක් ගේන්න කියලා පළවෙනියෙන් ඒ පහසුකම් සපයන අයත් ඒ වගේම ඊළඟට තේරෙන් කමිටුවේ ප්‍රතිපත්ති සහ එහි තෝරා ගැනීම පිළිබඳවත් දෙවෙනි වාර්තාව තුන්වෙනි එක මම බලාපොරොත්තු වෙනවා මේ වන්ඩේ සීරීස් එක නැත්තම් එක් දින තරගාවලිය ඉවරුනයින් පස්සේ සියලුම ක්‍රීඩකයන් එක්කත් සාකච්ඡාවක් කරන්න. ඉතින් අපි එතන බලපුවාම මම ඊයේ කරපු සාකච්ඡාවෙත් අපි යම් අඩුපාඩු ගන්නක් ප්‍රශ්න ගන්නවක් තිබුණා. හැබැයි මම කියන්න කැමති මම දකින විදියට මේ කණ්ඩායම හැර මං හිතන්නේ ටෙස්ට් කණ්ඩායමක් විදියට අපිට තවත් අලුත් අය ඉන්නවා කියලා ඇතුළත් කරන්න. හැබැයි ඉතින් මේ අය ඉතාම හොඳින් ක්‍රීඩා කරපු කට්ටියක් පහුගිය කාලවකවානුවේ අද ඔවුන් යම් පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඉතින් නැවත මෙයින් ගොඩ ගන්න අපි විශේෂයෙන්ම අපි ඉදිරිපත් කළ තිබුණා ඔවුන් එක සාකච්ඡා කරන්න කියලා මේ වෙනම වෛද්‍යවරයෙකුත් ඔවුන්ට තියෙන ප්‍රශ්න මොනවා හරි මානසික වශයෙන් තියෙනවා නම් මොකක් හරි කඩාවැටීමක් තියෙනවද මේ සම්බන්ධවත් කතා කරන්න. මෙයත් දිගින් දිගටම සිද්ධ වෙමින් තියෙන. ඉතින් මං හිතන්නේ අපි කලබල විය යුතු නැහැ කියලා මම විශ්වාස කරන්නේ. මොකද ක්‍රීඩකයන් දක්ෂතාව අතර හිටියා ඉදිරින් පස්සේ යම් කඩාවැටීමක් තියෙනවා. අනිත් එක අපි තීරණය කරන්න ඕන කාරණේ තමයි ඉන්දියාව කියන්නේ ඉතාම හොඳම කණ්ඩායමක්. ඒ වගේම ඔවුන් ඕස්ට්‍රේලියාවට ගිහලා ගහනටත් වැඩිය ඔවුන්ට ඉතාම හොඳ තත්ත්වයක් තමයි තියෙන්නේ ලංකාවේ විදේශ ගුණයකින්. ඒ නිසා මම හිතන්නේ ඔවුන් දක්ෂ කණ්ඩායමක් අපිට බලාපොරොත්තු වෙනවා නැවත ක්‍රීඩකයන් ටික නැවත ශක්තිමත් වෙයි කියලා. මොකද ඔවුන් ඉන්න වාතාවරණය ඔවුන්ට පල්ලෙහාට දාන එක නෙමෙයි අපි කළ යුත්තේ පුළුවන් තරම් ශක්තිමත් කරලා ඉස්සරහට ගන්න.